සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පෙතේ දුවේ ජීවිතයේ තුල සුන්දරත්වයක් කාට හරි දකින්න ඕන නම් ඒ සුන්දර නිර්මාණයන් සුන්දර සිතුවිලි ඒ මනුස්සයාගේ ජීවිතයේ තුල ජනිත කර ගන්නට ඕනේ මේ වගේ පුංචි පාත්වේකකින් තැනකට එනකොට හදිස්සියේ ඔබට මට පේන්නට පුළුවන් මේ දොර වහලා තියෙන්නේ කියලා හැබැයි මේ දොරට මේ මොහොතේදී අගුලක් නැහැ හැබැයි ඔබට ඕන වුණොත් මේ දොර ඔබට මේ විදියට තල්ලු කරලා බලන්නට පුළුවන් මේක එහාට මෙහාට යනවද කියලා එහෙම වුණොත් කාර්ය ඔබට පුළුවන් කමක් තියෙනවා මේ දොරෙන් එහාට යන්න මේ දොරෙන් ඇතුළට යන්න බැලූ බැල්මට දොර වැහිලා තිබුණා එතකොට දොර වැහිලා තිබුණොත් කාර්ය මේ විදියට තමයි තියෙන්නේ හැබැයි මේ දොර ඇරෙනකොට තමයි ජීවිතේ තවත් පැති කඩවන් අපිට පේන්න පටන් ගන්න එහෙස ගොඩක් වෙලාවට රත්නම් මේ තාත්තේ පුතේ දුවේ අපි මේ විදියට දැකලා අපි කියනවා දොර වහලා තියෙන්නේ කියලා හැබැයි මේ දොර අරගත්තම තමයි තේරෙන්නේ මොනතරම් සුන්දර පරිසරයක් සුන්දර වෙනසක් අපිට දැනෙනවද පෙනෙනවද එතන තියෙනවද කියලා එහෙස ජීවිතය කියන දේ දොරවල් වහලා තියෙනකොට ඔබ අසාර්ථකයි කියලා හිතන්න දෙපා දොරවල් වහලා තියෙනකොට ඒ දොර විවෘත කරගන්න ඔබ යාඥා කරන්න ඔබ අවදි වෙලා ඉන්න ඔබ අනිත්‍යයේ උදව් උපකාර ගන්න එදාට ඔබට තේරෙවි ඒ දොර ඇරුනම ඔබේ ජීවිතේ හරිම ලස්සන තැනකට ඔබපත් වෙනවයි කියලා ඔබ සුන්දර තැනකටපත් වෙනවයි කියලා ඉතින් ඒ ප්‍රාර්ථනාව තුළ ඔබට මට ජීවත් වෙන්න දේව ශක්තිය දේව බලය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි